එල්පිල් තරගාවලියේ තව ඉතිරි වෙලා තියෙන අවසාන මහ තරගය විතරයි. තරගාවලිය හිතුවට වඩා තියුණු සහ සාර්ථක තරගාවලියක් බවට පත්වීම අපේ ක්‍රිකට් වලට ගොඩක් හොඳ දෙයක්. අවසාන තරගයේ සුදුසුකම් ලබන්න සමත් වෙන්නේ ගාල්ල කණ්ඩායම එක්ක ජැෆ්නා කණ්ඩායම. මූලික වටේ 1-2 කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට තල්ලු කරලා තමයි මේ විදිහට මූලික වටේ 3 සහ 4 ආපු කණ්ඩායම් අවසාන තරගයට යන්නේ. ජැෆ්නා කණ්ඩායමත් දඹුල්ල කණ්ඩායමත් අතර තරගයේ කාසිවාසී දිනා ගන්න දසුන් තීරණය කරන්නේ මුලින් පන්දු යවන්න. හැබැයි මේ තීරණේ මුල් පන්දු අර 10 වෙද්දි නම් හරි තීරණයක්ද කියලා හිතෙන ප්‍රහාරයක් ජැෆ්නා කණ්ඩායම එල්ල කළා. කොහොමරි ජැෆ්නා කණ්ඩායමට ප්‍රතිකරව වැඩි වෙලා අනවශ්‍ය විදියට කඩලු පූජා කිරීමත් එක්ක අවසානයේ පන්දු අර 20 අවසන් වෙද්දී ලකුණු 205න් පසු කරන්න අවස්ථාව තිබුණු ජැෆ්නා කණ්ඩායම නතරුනේ ලකුණු 165ක සීමාවේ. තරගාවලියේ සාර්ථක නොවී හිටිය ජොනතන් චාල්ස් ලකුණු 76කුත් ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 39කුත් ලබා ගැනීම තමයි ජැෆ්නා ඉනිමේ කැපිපෙවුනේ. ජැෆ්නා ඉනිමේ දුවද්දි දෙවියම් 4ක් වාර්තා වීමත් කැපිපෙන්න සිද්ධියක් වුණා. ලකුණු 166 කිලක්යක් හඹා යන්න ආපු දඹුල්ල කණ්ඩායමට ආරම්භයේ ඉඳන් බුරුලක් නොදී පන්දු යවන්න ජැෆ්නා ක්‍රීඩකයෝ වග බලා ගත්තේ තිසරගේ හොඳ පන්දු යැවීමේ පාරු කිරීමුත් එක්ක. ජැෆ්නා කණ්ඩායමේ පන්දු යැවීම පන්දු රැකීම හමුවේ දඹුල්ල කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 128ක් විතරයි. දඹුල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වුණේ උපුල් තරඟ. ඔහු ලකුණු 33කුත් දෙක්කල ලකුණු 29කුත් ලබා ගනිද්දී තරගාවලියේ පුරා පන්දු යැවීම ප්‍රමාණයක් වැඩගත්තු ඔහුගේ තරගාවලියේ පළමු පෙළ ත්‍රිත්ව ශතකයකුත් ලබා ගත්ත රමේෂ් මෙන්දිස් අංකාට ප්‍රතිකරව විදිහට ඇවිත් පන්දු 10කදී ලකුණු 26ක් ලබා ගන්න සමත් වීමත් කැපිපෙවුණා. දඹුල්ල ඉනිමෙත් ක්‍රීඩකයන් දෙදෙනෙක් දුවද්දි දෙවියද්දි තරගාවලියේ සාර්ථකම් පන්දු යවන්න බවට පත් වෙන වනිදු හසරංග ලකුණු 15කට කඩලු 3ක් බිඳ දැමීම කැපිපෙවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකි ආතර් මේ තරගාවලියේ විස්තර විචාරයට එකතු වෙලා තරගාවලියේ මුල අවදියේම කිව්වේ අවසන් තරගයට ගාලු කණ්ඩායමත් ජැෆ්නා කණ්ඩායමත් එනවා නම් තමන් කැමතියි කියලා. ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෝ රාශියක් මේ කණ්ඩායම් දෙකම සතු වීම තමයි ආතර් මෙහෙම කියන්න හේතුව වුණේ. එවගේම තමයි ආතර් කියපු තවත් කතාවක් තමයි දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න ක්‍රීඩකයන් ඉහළින්ම තියන්න පුළුවන් ක්‍රීඩකෙක් බවට වනිදු පත් වෙලා තියෙනවා කියන එක. මේ තරගාවලියේදී ඒ කතාව ඇත්ත කියලා පෙන්වන්න වනිදු මේ වෙද්දිත් සමත් වෙලා තියෙන එක සුවිශේෂී කරුණක්. නවක ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් සෙල්ලම් කරන ජැෆ්නා කණ්ඩායම පළවෙනි එල්පීඑල් ශූරයෝ වෙයිද? එහෙම නැත්නම් තරගාවලියේ මුලින්ම වැඩපටන් ගත්ත ගාලු කණ්ඩායම එල්පීඑල් ශූරයෝ වෙයිද? අනාවැකියක් කියන්න ඔබට පුළුවන්ද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.